ආයුබෝවන් මයි ක්‍රියේටිවල් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම මහන්නේ ඕනිම වයසේ බබෙක්ගේ මිමි වලට අනුව මහගන්න පුළුවන් විදිහේ ගවුමක්. ඉතින් මේ ගවුම ඔයාගේ බබාගේ මෙෂර්මන්ට්ස් වලට අනුව මහගන්න පුළුවන්. ඒ වගේම මේ ගවුම විශේෂත්වය වෙන්නේ මම උඩට ලයිනින් කරලා මහලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඔයාගේ බබාගේ මෙෂර්මන්ට්ස් අරන් මිමි හදාගන්නේ කොහොමද කියලා. මේකට අවශ්‍ය වෙනවා මුළු පපුවේ වට අරගෙන එක හතරෙන් බෙදලා මැහුම් වාසි එකක් එකතු කරලා ගන්න. ඊළඟට ඉන වට මැනගෙන හතරෙන් බෙදලා ඒකට මැහුම් වාසි අඟලක් එකතු කර ගන්න. උරහිස දෙකෙන් බෙදලා ගන්න. ඊළඟට උරහිසේ සිට ඉනට උසට අඟලක් මැහුම් වාසි එකතු කර ගන්න. ඉනේ සිට දණහිස දක්වා උසට මැහුම් වාසි අඟල් දෙකක් එකතු කරලා ගන්න. මෙන්න මේ මිනුම් පහ ගවම මහන්න කලින් ඔයාලා හදා ගන්න ඕනි. ඊළඟට මේ ගවම මහන්න මම අරන් තියෙන ග්ලේස් කොටන් කියන රෙදි වර්ගයෙන් යාර එකහමාරක්. මේක අඟල් 45 පළන රෙද්දක්. අපි බලවාටිය දෙන පැත්තට තමයි උස අරගෙන ගවම කපා ගන්නෙ. එතනදී මුලින්ම මුළු පපුවේ වට ප්‍රමාණය මැනලා හතරෙන් බෙදලා එකට අඟලක් එකතු කරලා ඒ අගය ගන්න. මම අඟල් 9ක් විදිහට ගන්නවා. ඊළඟට ඒ 9ක් දිග පළල වෙන විදිහට මේ විදිහට රෙද්ද නවා ගන්න. දැන් මම යටින් මේ වගේ රෙද්ද කෙලින් කරලා ඇඳ ගන්නවා. මුලින්ම ඔයාලා බබාගේ උරහිසේ සිට ඉනට උස මැනගෙන එකට අඟලක් මැහුම් වාසි එකතු කරලා ලකුණු කරගන්න. දැන් ඒ ලක්ෂ වලින් යා කරගන්න. ඊගාවට අවශ්‍ය වෙන්නේ උරහිස. ඒක උරහිස මැනගෙන එක දෙකට පෙතලා ඒ අගය උරහිස විදිහට ලකුණු කරගන්න ඕනේ. මගේ බබාගේ අඟල් 12යි මම ඒක 6ක් විදිහට ලකුණු කරගන්නවා. ඒකවට ඒ අගයම අත්කට විදිහටත් පහලට ලකුණු කරගෙන යා කරගන්න ඕනි. ඊළඟට අපි කලින් මැනගෙන හදාගත්තා වගේ පපුවේ වට ප්‍රමාණය හතරෙන් බෙදලා ඒකට මැහුම් වාසි අඟලක් එකතු කරගෙන ගන්න. මගේ බබාගේ ඒ විදිහට ගත්තාම අගේ එන්නේ අඟල් 9ක්. මම ඒ 9 මේ විදිහට ලකුණු කරගන්නවා. දැන් ඒ ලක්ෂයටත් යා කරගෙන මෙතන අත් කට හැඬ කරලා ඇඳ ගන්න. ඊළඟට ඉන ලකුණු කර ගන්නකොට බබාගේ මුළු ඉනවට මැනගෙන එක හතරෙන් බෙදලා ඒකට මැහුම් වාසි අඟලක් එකතු කරගෙන හදා ගන්න. මට අඟල් 7ක් එනවා. ඒකට අඟලක් එකතු කරගෙන අඟල් 8ක් විදිහට මම ලකුණු කර ගන්නවා. දැන් ඒ ලක්ෂ දෙක මම මේ විදිහට යා කරගත්තා. ඊගාවට කරපලල අඟල් දෙකම ආරක් පොඩි බබෙක්ට ගන්න පුළුවන්. මම ලොකු බබෙක් නිසා අඟල් 3ක් ලකුණු කරගන්නවා. ඉදිරිපස කර කැඹුර මම මෙතන අඟල් 3ම ආරක් ගන්නවා. සම්මත මීම අඟල් 3යි. ගොඩාක් පොඩි බබෙක් නම් ආට අඟල් 2ම ආරක් ඉදිරිපස කර කැඹුර විදිහට ලකුණු කර ගන්න පුළුවන්. මම මේ විදිහට ලකුණු කරගෙන කොටු හැණියට කර ඇඳ ගන්නවා. ඊළඟට උරහිස අඟල් භාගයක් මේ විදිහට පහත් කරලා ඇඳ ගන්න. ඒ වගේම ඉන රේඛාවත් ඉනේ ඉඳන් උඩට අඟල් භාගයක් ලකුණු කරගෙන හැඩ කර ගන්න. මේ විදිහට අපි ඉදිරිපස පතරම ඇඳගෙන කර කපන්න නැතුව පතරම වටේට කපා ගන්න. මේ පතරම තියලා තමයි අපි පිටිපස පතරම කපා ගන්නෙ. මේ විදිහට ඉදිරිපස පතරම අපි කපා ගත්තා. ඊළඟට අපි පිටිපස පතරම කපා ගන්න මේ විදිහට රෙද්ද නවා ගන්න ඕනි. එතනදී පිටිපස පතරමට අඟල් එකම ආරක් වැඩිපුර ඉඩ තියාගෙන නමා ගන්න ඕනි. මම අඟල් 9ක් ගත්තා. ඊට වැඩි අඟල් එකම ආරක් මේ විදිහට නැම්මේ ඉඳන් ඉඩ තියාගෙන රේඛාවක් ඇඳලා ඒ රේඛාව උඩින් ඉදිරිපස පතරම තියලා කපා ගන්නෙ.
මොකද මම බොත්තම් අලන නිසා පිටිපස පතරම කොටස් දෙකකට කපා ගන්නවා. දැන් ඉදිරිපස පතරමේ උරහිස මේ වගේ මම යට පතරමේ මාක් එකක් දාගෙන ඉදිරිපස පතරම විතරක් අහුවෙන්න කර ඉදිරිපස කර කොටු හැනෙට කපා ගත්තා. ඊළඟට පිටිපස පතරමේ උඩ කොටසෙ මම අඳගත රේඛාවට වැඩි අඟල් භාගයක් වැඩිපුර තියලා ඇඳ ගන්නවා. අපි අඟල් එකහමාරක් තිබ්බ එකෙන් අඟල් භාගයක් ඉදිරිපස පතරමට වැඩිය ඉස්සරහට ඉඩ දීලා කපා ගන්න. ඊළඟට අපි නැම්ම දිගේ මේ විදිහට කපලා අයින් කර ගන්නවා ඉතුරු අඟල. ඒක එතකොට යට කොටස අඟල් එකහමාරේ මේ විදිහටම තියෙනවා. මහොම් මාසි විදිහට බොත්තම් අල්ලන්නේ එක කොටසක් අඟල් භාගයක් තියලා අපි ගත්තේ අනෙක් කොටස අඟල් එකහමාරක් තියලා. ඊළඟට පිටුපස පතරමේ කර අඟල් අඟලක් මාක් කරගෙන රවුමට ඇඳ ගන්න. ඇඳගෙන මං කර කපා ගන්නවා මේ විදිහට කොටස් දෙකම එකට හවෙන්න. දැන් අපි උඩ කොටසේ පතරම කපාගෙන ඉවරයි. දැන් එක පැත්තක් මේ විදිහට අඟල් එකහමාරක් තියෙනවා. අනිත් පැත්ත අඟලක් අඟල් භාගයක් තියලා කපා ගත්තේ මේ විදිහට. දැන් ඔයාලා ලයිනින් එකටත් පොප්ලින් එකකින් රෙදි කොටස් තුනක් කපා ගන්න මේ විදිහටම. ඊගාවට රෙද්ද අනිත් කොටස අනිත් පැත්ත අපි උඩ කොටස කපපු පැත්ත නිමේ අනිත් පැත්ත මේ විදිහට දෙකට නවාගෙන මම එක කෙලින් ඉරක් ඇඳගෙන සාය කපා ගන්න තමයි හදන්නේ. මේ රෙද්ද අඟල් 45 පළල රෙද්දක්. ඊළඟට මම මේ විදිහට කොටස් දෙකක් අවශ්‍ය නිසා රෙද්ද නමා ගන්නවා. මම මේ බබාගේ අඟල් 22ක් ගන්නවා. ඔයාලා සාය උස ගන්න ඕනි. බබාගේ ඉනේ ඉඳන් දණහිස දක්වා උස මැනලා ඒකට අඟල් දෙකක් මැහුම් මාසි තියලා උස හදාගෙන සාය උස ගන්න. මෙතනදී මම බලවාටිය පැත්තෙන් ඉනපටිය සඳහා ඉඩ තියාගෙන සාය පළල අඟල් 40ක් විදියට ගන්නවා. දෙකට නවලා තියෙන නිසා මම අඟල් 20ක් මේ විදියට මාක් කරගන්නේ. එතකොට ඔයාලට අඟල් 30ත් 40ත් අතර පළල ගන්න පුළුවන්. පොඩි බබෙක් නම් අඟල් 30ක් ඇති. මේ විදිහට මම බලවාටිය තියෙන පැත්තේ තීරුවක් කපාගෙන අයින් කරගන්නවා ඉනපටිය සඳහා. එතකොට මේ සාය පළල අඟල් 40ක් විදියට ගත්තේ. ඊගවට මේ විදිහට කොටස් දෙක වෙන් කරගන්න. අඟල් 22ක් උසට අඟල් 40ක් පළලට තමයි සාය කොටස් දෙක අපි කපා ගත්තේ. එක කොටසක් පිටිපස පතරම විදිහට මම අරගෙන එතන මේ විදිහට මැද මාක් කරගෙන ඉන රේඛාවේ නම් පහළට අඟල් 4ක් ඉඩ තියලා මේ විදිහට රේඛාවක් ඇඳගෙන එක කපා ගන්නවා. එතෙන්ට අපි ප්ලැකට් එකක් අල්ල ගන්න හදන්නේ. එතකොට අපි කපා ගත්තට පස්සේ අඟල් 4 අඟල් 8ක් දිකට එනවා. ඒකට ප්ලැකට් එක කපා ගන්න ඉතුරු රෙදි කොටසකින්. ඒකේ දිග අඟල් 9ක් විදිහට මම ගන්නවා. අඟලක් මහා මාසි වැඩිපුර තියලා ඒ වගේම පළල අඟල් 2ක් විදිහට අරගෙන ඍජු කොනස්සයක් කපා ගන්න. මම කලින් ගවමෙන් මේ විදිහට ප්ලකට් මහලා තියෙනවා. ආල එකත් බලන්න. දැන් මේ රෙදි කොටස මේ විදිහට දෙකට නවාගෙන අපි කපාගත්ත තැනින් කෙලින් අල්ල ගන්න ඕනි. දැන් මේ විදිහට මහගත්ත ප්ලැකට් එක සායට දැන් මම මෙතන මැදින් කට් මාක් එකක් දාගෙන මම පෙන්වන විදිහට ප්ලැකට් එක පෙල්ල ගන්න. දකුණු අත පැත්ත කොටස යටටත් වම් අත පැත්ත කොටස උඩටත් දෙන විදිහට. ඊළඟට රෙදි කොටස් දෙකම අල්ලලා මේ විදිහට ටැග් කරගන්න ඕනේ මම පින් එක ගහපු තැනින්.
වම්මත පැත්ත කොටසත් මේ විදිහට මහ ගන්න සායට අල්ලලා මම දැන් මේ විදිහට ප්ලැකට් එක මහ ගත්තා ඔයාලට පේනව ඇති ඊළඟට ඔයාලා සාය පිටිපස කොටස් දෙක මේ වගේ දෙපැත්තටත් ඉදිරිපස කොටස උඩින් ඉන රැලි කරලා තියාගන්න තෙම ලයිනින් එකත් කොටස් තුනක් කපා ගත්තා සුදු පාට පොප්ලින් එකකින් ඊළඟට අපි උර හිස මහගමු එතනදී printed thread දේ මේ විදිහට කන පිටපැත්ත උඩට හිටින්න තියාගෙන අල්ලගන්න එතනදී අඟල් එකමාර මහම් වාසිය වම්මත පැත්තට එන්නේ අඟල් පහගේ මහම් වාසිය දකුණු අත පැත්තට තියෙන්නේ පිටිපස පැත්තම එතකොට පොප්ලින් එකේ අපි ලයිනින් එක මහගනින්දී ඒ දෙපැත්ත අනිත් පැත්තට මාරු කරලා තමයි තියාගන්න ඕනි අඟල් එකමාර මහම් වාසිය දකුණු පැත්තට අඟල් පහගේ මහම් වාසිය තිබ්බ කොටස වම්මත පැත්තට තියලා උර හිස මහගන්න ඒ විදිහට උර හිස මහගත්තට පස්සේ මම මේ විදිහට රේන්දයක් අල්ල ගන්නවා ඉදිරිපස්ස කොටසට ඔයාලට කැමති විදිහකට මෙහෙම හරවගෙන මහගන්න පුළුවන් ඒ විදිහට මහගෙන ඉවර වෙලා මම හොඳ පිටපැත්ත එක මතක තියලා ලයිනින් එකත් එක්ක පින් කරගෙන තියෙන්නේ උර හිස මහවට පස්සේ එතන අයන් කරගන්න මෙතන මහනකොට අපි දෙපැත්තේම අඟල් භාගයක් මහම් වාසිය තියලා මහ ගන්න ඕනි අඟල් එකමාර තිබ්බ පැත්තනත් අඟල් භාගය තිබ්බ පැත්තනත් අඟල් භාගය තියලා මහ ගන්න මේ විදිහට මහන කරවටේට මහලා අනිත් පැත්තනත් අඟල් භාගයක් තියලා මහ ගන්න අත් කැටවල් දෙකත් අඟල් භාගයක් මහම් වාසිය තියලා මහ ගන්න ඒ විදිහට මම මහගෙන තියෙන්නේ දැන් ඔයාලට පුළුවන් මේ විදිහට කට් මාක්ස් දා ගන්න මහොම කැපෙන්නේ නැති වෙන පරිස්සමෙන් කපා ගන්න. එතකොට අපිට හොඳ පිටපැත්ත නීට් එකට හරව ගන්න පුළුවන්. මේ වගේ මුළු වලිනුත් වැඩිපුර කොටස කපලා අයින් කර ගන්න. සමනේ වක්‍රාකාරව තියෙන තැන් වල තමයි අපි කට් මාක්ස් දාගන්නේ. දැන් මම මේ පෙන්වන විදිහට පිටපස කොටස් දෙක හොඳ පිටපැත්තට මේ විදිහට හරව ගන්න ඒ විදිහට හරවගෙන ඉවර වෙලා මම චොප්ස්ටික් එකකින් මහුන් දාරවල් අස්සනට හදා ගන්නවා උඩට කතුරක් පාවිච්චි කරන්න පුළුවන් රෙදිරෙන් නැති වෙන්න මහුන් දාරවල් අස්සනට හදලා ලයිනින් එක පැත්තෙන් අයන් කර ගන්න මම දැන් මේ විදිහට අයන් කරගත්තා ඊකට අපිට තියෙන සාය කොටස අල්ල ගන්න එතනදී මේ වගේ උඩ කොටසේ උඩ රෙද්දට විතරක් හමු වෙන්න තමයි සාය මහ ගන්න මේ විදිහට ලයිනින් එක අතහැරලා පින් කරගෙන සාය මහලා ඕලක් හරි සික්සෑක් හරි තියෙනවා නම් කරගන්න පුළුවන් ඒක අවශ්‍යම නැහැ පිටපස කොටස් දෙකටත් ලයිනින් එක අතහැරලා සාය තියලා පින් කරගෙන මහ ගන්න මන් සාක්කු දෙකක් අල්ල ගන්න හදන්නේ. ඒකට මම මේ වගේ රවුන්ඩ් දෙකක් කපාගෙන ලයිනින් එකකට කපාගෙන හොඳ පිටපැති එකමත් එක තියලා අඟලක විවරයක් තියලා වටේට මහ ගන්නවා. ඒ විදිහට මහගෙන වටේට කට් මාක්ස් දාගත්තා. දැන් අඟලක විවරයක් අපි තිබ්බා. ඒ විවරය තුලින් අපිට මේක හොඳ පිටපැත්තට හරව ගන්න පුළුවන්. ඔයාලට කැමති නම් මේ විදිහේ පොකට් එකක් අල්ල ගන්න පුළුවන් කැමති හැණයකට කපාගෙන මේ විදිහට මහොන් දාරවල් නීට් එකට හදා ගන්න මෙතන අඟලේ විවරය මහන්න අවශ්‍ය නැහැ ඒක සාය අල්ලනකොට ඒකට උඩින් මහ ගන්න පුළුවන් ඊගාවට ඉන පටිය කපා ගන්න මම බලවාටිය පැත්තෙන් ඉඩ තිබ්බා සමහනේ මේ බලවාටිය පැත්තේ උසට දිගට තමයි ඉන පටිය ගන්න ඕනි එතනදා මට අඟල් දෙකක් වගේ මහතට තමයි ඉනපටිය ගන්න පුළුවන් උනේ ඊළඟට උස මම අඟල් 25ක් විතර ගන්නවා අරට 30ක් උනත් ගන්න පුළුවන් මේ විදිහට අඟල් 20ක් 25ක් හෝ 30ක් දිකට අඟල් දෙකක් දෙකමාරක් හෝ තුනක් මලනට රෙදි පටි දෙකක් කපාගෙන අපිට පුළුවන් ඉනපටිය මහ ගන්න
දැන් මේ ඉන පටිය මේ විදිහට කණ පිටපැත්ත උඩට හිටින්න දෙකට නවාගෙන එක පැත්තක් විරුද්ධව තියලා මහන්න අනිත් පැත්ත මම මේ වගේ ඇල රේඛාවක් විදිහට මහගන්නේ මහලා හොඳ පිටපැත්තට හරවගෙන අයන් කර ගන්න ඕනි ඒ විදිහට අයන් කරගත්තට පස්සේ මම මේ වගේ ලයිනින් එක අදරලා උඩ කොටසට පින් කරගෙන තියෙන්නේ මෙතනදී සායේ ඉනට අල්ලගත්තට පස්සේ ඉන ගාවිනුත් උඩින් මෙහෙමත් දා ගන්න ඕනි ඊගාවට මේ වගේ දෙපැත්තෙන් අල්ලගනිද්දි ලයිනින් එක වෙනම වෙන් කරගෙන අල්ල ගන්න ඕනි අත් කඩට අත් කඩ තියාගන්න ඉන තින තියාගෙන පින් කරගන්න මම මේ විදිහට කලින් ගවුම් මහලා දෙනවා අලයික බලන්න සායත් මේ විදිහට පින් කරගෙන අඟල් භාගයක් මැවුමාසෙ තියලා මහගන්න ඕලක්කයි සික්සක් හරි තියෙනවා නම් ඔයාලට කරගන්න පුළුවන් ඒ විදිහට මම ගවුම දෙපැත්තෙම මහගත්තා දැන් මේ විදිහට ලයිනින් එක හරවගන්න හොඳ පිටපැත්තට හොඳ පිටපැත්තට හරවගෙන රැලි අහුවේ නැති වෙන්න නීට් එකට හදා ගන්න ඕනි දැන් අපි ලයිනින් එක මහගන්න හදන්නේ ඒ විදිහට රැලි හිටින් නැති වෙන්න නීට් එකට හදාගෙන ඉවර වෙලා ඉන ගාවෙන් නමා ගන්න ඕනි මේ විදිහට ඉන ගාවෙන් ඇතුළට නමා ගන්න නමාගෙන පින්ස් ගහ ගන්න ඊළඟට අපි මේක අතේ තමයි මහ ගන්න හදන්නේ මුලින්ම පිටපස කොටසෙන් පටන් ගන්න පටන් අරගෙන පටන් ගන්න තැන මැහුම් දෙකක් විතර දා ගන්න ඒ විදිහට මැහුම් දෙකක් විතර දාගෙන ඉවර වෙලා මුලින්ම ලයිනින් එක ඇතුලෙන් සෙන්ටිමීටරක් විතර ඉඳ කට්ටේ අවලා අරගෙන යටරෙන් දාවෙන්න මැහුමක් දා ගන්න මේ විදිහට නැවතත් සෙන්ටිමීටරක් විතර නූල යවාගෙන ලයිනින් එක ඇතුලෙන් අතරේ දහුවෙන්න මෙහෙමත් දා ගන්න මේ විදිහට ඔයාලා කවුම වටේටම ඉන ගාවෙන් ලයිනින් එක මහ ගන්න මේ විදිහට මැවුවාම කිසිම මැහුම් වාසියක් පිටට පේන්නේ නැහැ ඒ වගේම කණ පිට පැත්තට හැරෙව්වාමත් කවුම ලස්සනට තියෙනවා ඉතින් ඔයාලා මේක විකුණන්න මහනුවා නම් ඔයාලට පුළුවන් ලයිනින් එක මහන්න කලින් ලයිනින්ස් තුනේම යටින් ඔලොක් හරි සික්සක් හරි කරගෙන උරහිසේ ඉඳන් මහන්න පටන් ගන්න මේ විදිහට කවම වටේටම ඉන ගාවෙන් මහ ගන්න දැන් මං ලයිනින් එක මහගෙන තියෙන ඔයාලට පේනවා ඇති හරිම නීට් එකද තියෙනවා ඊගාවට අපි සාය වාටිය මහ ගන්න ඕනේ මේ වගේ දෙපටක් නවල මම මහ ගන්නවා එතනදී බබාගේ උරහිසේ සිට දණ හිස දක්වා උස මැනගෙන ඒ උසට වාටිය නවල මහ ගන්න අන්තිමටම අපිට තියෙන්නේ බොත්තම් අල්ල ගන්න එතනදී වම් අත පැත්තට බොත්තම් කාසය කපාගෙන මහ ගන්න ඕනේ දකුණු අත පැත්තට බොත්තම් අල්ලගන්නේ මේ විදිහට සමාන දරකින් මම බොත්තම් හතර අල්ලගන්නේ පොඩි බබෙක්ලා ඒ කියන්නේ අවුරුදු එකත් පහත් අතර බබෙක්ලා බොත්තම් තුනක් විතර ඇල්ලුවාම ඇති මේ විදිහට කොටස් හතරකට බොත්තම් කාසිය මහන්න මම මාක්ස් හතරක් දාගෙන බොත්තමේ ප්‍රමාණයට සිරස් හතර බොත්තම් කාසිය ඇඳ ගන්නවා ඊළඟට ඒ කාසිය ලයිනින් එකත් එක්ක අහුවෙන්න කපා ගන්න මේ විදිහින් මම පොඩි කතරකින් කපා ගන්නේ අනිත් රෙදි කොටස් කැපෙන්නේ නැති වෙන්න පරිස්සමෙන් මේ කාසෙන් කපා ගන්න ඕනි මේ විදිහට කපා ගත්තට පස්සේ කාසය වටේට බ්ලැන්කට් මැස්මෙන් මහගෙන ෆැබ්‍රික් ග්ලූ එකක් ගල්ව ගන්න පුළුවන් නූල් ඇදෙන්නේ නැති වෙන්න ඊළඟට දකුණු අත පැත්තෙන් බොත්තම් ටිකත් සමාන දුරකින් එහා සමාන දුරකින් අල්ල ගන්න
ඉතින් මේ විදිහට අපි ගම මහගෙන ඉවරයි. ඉතින් මම මේ විදිහට බෝ එකක් රෝස මලක් රිබන් වලින් හදාගත්ත අල්ලගෙන ලස්සන කරගත්තා. පොකට් එකත් මේ විදිහට උඩින් පොඩ්ඩක් නවලා මේ විදිහට රවුම් භාගයක් විදිහට මහගත්තේ. කියන භාගයකට වැඩිය පොඩ්ඩක් ඉඩ තියලා නවලා මහගෙන. ඒතරට කැමති විදිහට මේක ලස්සන කරන්න පුළුවන්. මම ගවුම මෙෂපන්ස් අරගෙන මේ මි හදාගෙන මහගන්න විදිහ ඔයාලට කියලා දුන්නේ. එතකොට ඔයාලට කඩදරයක් නැතුව ආගේ බබාගේ මිම්මට ලස්සනට මහගන්න පුළුවන් ගවුම. ඉතින් හරම ලස්සන ගවුමක් ඔයාලත් මහලා බලන්න. ඒ වගේම ඔයාලා මගේ වීඩියෝස් බලලා ගවුම් මහනවා නම් ඒකේ ෆොටෝ එකක් මගේ Facebook page එකටත් එවන්න අමතක කරන්න එපා. inbox එකට එවන්න. අපි නැවතත් තවත් අලුත් ගවුම් මෝස්තරයකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.